ඒගොල්ලොම දැන් රැවටිලානේ තියෙන්නේ. අද ඒගොල්ලෝ රැවටිලා ඒගොල්ලෝ හිර වෙලා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය. අද ඒගොල්ලෝ කොන් වෙලා තියෙන්නේ මුළු විපක්ෂයනේ. ඉතින් ඒ නිසා මේ රජය දවසින් දවසම ඉතාමත්ම ශක්තිමත් වෙලා මේ ප්‍රධාන පක්ෂ දෙකත් ඉතාමත්ම සමගි සම්පන්නව මේ ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනියනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සමග සාකච්ඡා කරේ නැහැ කියනවා මේ සම්මුති ආණ්ඩුවක් හදනවා කියලා. ඒගොල්ලන්ගේ සම්පූර්ණ පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තා. ඒකාබද්ධ විපක්ෂයක් කියන එකක් නැහැ. ඒගොල්ලන්ගේ බෝඩ් එකක් විතරයි. එහෙම එකක් පිළිගත් එකක් කොහෙවත් නැහැ ලංකාවේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ගත්තට පස්සේ ඒගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට යටත් වෙනවා. නැත්තම් වෙන පක්ෂයක් හදාගෙන යන්න ඕනේ කියනවා. ඔතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉතපු මේ ආසන සංවිධායකවරු ඉවත් කිරීමත් සමග ඒක ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මේක දැන් ආණ්ඩුව කඩාවැටේ කියලා. ආණ්ඩුව කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒගොල්ලෝ කඩාගෙන වැටලා තියෙන්නේ. ඒගොල්ලන්ට දැන් යන්නේ නම් නැහැ මේ ආසනවල. මොකද ඒගොල්ලන්ට සංවිධායකකමක්වත් නැහැ මොනවත්වත් නැහැ. තව ටික දවසක් යනකොට ওই ඔක්කොම මිනිස්සු පක්ෂයේ වටා එකව වෙනවා. ඒ කට්ටියට වෙන දේ බලන්න පුළුවන්. ඔయిత වඩා ලොකු මිනිස්සු ඔය අලුත් පක්ෂ හදන්න හැදුවා මේ රටේ. ඒ කට්ටියත් එක්ක මමත් හදන්න හැදුවා ඔය හැමසැරේම. හොඳේද? නමුත් අපි දන්නවා ඒවට වෙච්ච දේවල්. ඒ අතින් බලනකොට මේකට එච්චර කල්වත් රඳාපවතින්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා රණ්ඩුවක් හදන්න පුළුවන් වේද? එහෙම දැන් යන්නේ. සාරයකට බෑ. ඒක ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එතනින් පස්සේ ඉවරයි. जनाधिपति श्रीलंका।